හිතාගනින්නේ අපේ හිත තියෙන අපේ මොළේ කියලා. විද්‍යාඥයනුත් මුලදී හිතාගෙන හිටියේ හිත තියෙන්නේ මොළේ කියලා. බුද්ධ ධර්මයේ කියන විදිහට හිතේ පදනම තමා විඥාණය. ඒ විඥාණය තියෙන්නේ මොළේ නෙවෙයි, මොළේ විඥාණය තියෙනවා. විඥාණය කියන වචනයෙන් අදහස් කරන්නේ දැනන ගතිය කියන එක. මොළේ විතරක් නෙවෙයි, හැම ඉන්ද්‍රියකම දැනන ගතියක් තියෙනවා. චක්කු විඥාණය කියලා කියන්නේ ඇහැට යමක් දැනන ගතියට. සෝත විඥාණය කියන්නේ කනට යමක් දැනන ගතියට. ජීවහා විඥාණය කියන්නේ ජීවට යමක් දැනන ගතියට. ඒවගේ තමයි අනෙක් ඉන්ද්‍රයන්ටත් දැනන ගතියට ගාන විඥාණය කියලා කියනවා. කාය විඥාණය කියලා කියනවා. මනෝ විඥාණය කියලා කියනවා මනේන්ද්‍රියට දැනන ගතියට. අපේ මොළේට බෞද්ධාගමේ පාවිච්චි කරන වචනයක් තමයි මනෝ ධාතුව කියලා කියනවා. ඒ මිමි ගබඩාව කියන තේමාව තියෙන්නේ. මනේන්ද්‍රිය කියලා කියනවා මිමි වලට අධිපති තැන කියලා අදහස. මිමොලි අධිපතියා. එයාගේ අධිපතිකම කරන්නේ මිමි වලට. මනා යාතනේ කියලත් කියනවා. ඒ මොළෙන් තමයි මිමි හදන්නේ කියන අදහස. හදන ආයතනය. ඒකේ ඇත්තක් තියෙනවා. ඒක විද්‍යානුකූලව ඔප්පුවලා තියෙනවා. අපේ මතක සටහනක බඩාවක් තමයි මොළේ. ඔය නියුරෝන් කියන ස්නායු ශෛලිය මොළේ තියෙන. ඒ ස්නායු ශෛලිය වල තමයි අපේ මතක සටහන් සියල්ලම ගබඩා වෙලා තියෙන්නේ. ඒක තමයි කොම්පියුටර් එකෙන් ගත්තත් අපේ මනුෂ්‍ය ශරීරය. ඒකේ තියෙන හાર્ඩ් ඩිස්ක් එක තමයි මොළේ. හැබැයි මතක සටහන් තැන්පත් වෙලා තියෙන අපේ මොළේ විතරක් නෙවෙයි. දැන් විද්‍යාඥයෝ හොයාගෙන තියෙන අපේ හැම ශෛලයකම මතක සටහන් තැන්පත් වෙලා තියෙනවා කියලා. විද්‍යාඥයෝ අද විශ්වාස කරනවා ඒගොල්ලෝ හොයාගෙන තියෙනවා හැම වස්තුවකම විඥානය තියෙනවා කියලා. ශෛලයක පමණක් නෙවෙයි. පරමාණුක පවා එක්තරා විදිහට විඥානයක් තියෙනවා. කොන්ෂස්නස් කියලා ඒගොල්ලෝ කියන්නේ. උපපරමාණුවක් වන ඉලෙක්ට්‍රෝන එකත් ප්‍රෝටෝන එකත් නියුට්‍රෝන එකත් විඥානය තියෙනවා. ක්වාක් වල තියෙනවා කියලා. ඒ වගේම ඒවා හැදලා තියෙන්නේ ස්ට්‍රින්ග්ස් කියලා, එනර්ජි ස්ට්‍රින්ග් කියලා, ඒ කම්පණය වෙන ශක්ති තරංග වල විඥානය තියෙනවා. මුළු විශ්වය තුළම විඥානය තියෙනවා කියලා. ඒගොල්ලෝ විශ්වාස කරන්නේ මුළු විශ්වයම එක්තරා රටාවකට ක්‍රියාත්මක වෙනවා. ගස් කොළන් වලත් විඥානය තියෙනවා කියලා හොයාගෙන තියෙන්නේ. එයින් අදහස් කරන්නේ විඥානය කියන්නේ දැනන ගතිය. අපේ හැම ඉන්ද්‍රියයකටම හැම ශෛලයකටම දැනීම තිබුණාට දැනන ගතිය තිබුණාට වැඩියෙන්ම දැනන ගතිය තියෙන්නේ හදවතේ කියන එකයි අද විද්‍යාඥයෝ පිළි අරගෙන තියෙන්නේ බුද්ධ ධර්මයේ සඳහන් වෙන්නේ. ඒ නිසා බුද්ධ ධර්මයේදී හදවත හැඳින්වෙන්නේ විඥාන වත්ව කියලා. ඒ විඥාන වත්ව තුළ තමයි වැඩියෙන්ම ලේ ගබඩා වෙලා තියෙන්නේ. වැඩියෙන්ම ඛනිජ වර්ග තැන්පත් වෙලා තියෙන්නේ හදවතේ ඛනිජ වර්ග තියෙන්නේ. ඒ නිසා වැඩියෙන්ම චුම්බක ශක්තියක් තියෙන්නේ අපේ හදවතේ ශරීරයේ තියෙන. මොකද මුළු ශරීරයම ක්‍රියාත්මක කරන්නේ විද්‍යුත් චුම්බක ශක්තිය. ඒක කියන බයෝ ඉලෙක්ට්‍රෝ මැග්නටික් එනර්ජි කියලා හිතන්න. ජීව විද්‍යුත් චුම්බක ශක්තිය. අපේ මොළේ ක්‍රියා වෙන්නේ ඒකෙන්. ඒ විද්‍යුත් ශක්තිය තියෙන හැම තැනකම තියෙනවා චුම්බක ශක්තිය. ඒ චුම්බක ශක්තිය වැඩියෙන් තියෙන වැඩියෙන් යකඩ වැඩියෙන් රසායන වර්ග තියෙන ඛනිජ වර්ග තියෙන
හදවතවල දෙකට අප්පු වෙනවා බුද්ධාගම මේට අවුරුදු 2600 කට ඉතිරි ඉස්සෙල්ලා ප්‍රකාශ වෙලා තියෙන බුද්ධ දේශනාවල් ප්‍රකාශ වෙලා තියෙන ප්‍රකාශයන්ගේ තියෙන සත්‍යතාවය වත්ව කියලා කියන්නේ තියෙන දැන් ගෙවත්ව කියලා කියන්නේ ගේ වතු කියන්නේ තියෙන තැන වගේ විඥානයේ තියෙන තැන තමයි හදවත භාවනා යෝගීන්ට දැනලා තියෙනවා ඒගොල්ල අධ්‍යක්ීම් කියනකොට ඒගොල්ල භාවනාවට යොමු වෙලා ඉන්නකොට මොලේ හදවත අතර අලු සම්බන්ධයක් දැල්ලා තියෙනවා ඒ දෙක අතර සම්බන්ධතාවයක් ඇති වෙනවා ඒ සම්බන්ධතාව විද්‍යාඥයෝ පිළිගන්නවා ලේනහරව වලින් ඇති වෙන සම්බන්ධතාවයක් තියෙන හදවතත් මොලයක් ඒ වගේම ස්නායු වලින් ඇති වෙන සම්බන්ධතාවයක් තියෙනවා ඉලෙක්ට්‍රෝ මැග්නටික් කියලා කියන්නේ විද්‍යුත් චුම්බක ශක්ති මාර්ගයේ ඊට අමතරව භාවනා වේදින්ට තේරෙනවා ඒ දෙකටම කලින් කාන්දන් වලින් විද්‍යුත් චුම්බක මාගින් හදවතයි මොලයයි අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් පැවතෙනවා කියලා ඒ කියන්නේ හදවතට දැනෙන දේ මොලයට දැනෙනවා මොළේට දැනෙන දේ හදවතට දැනෙනවා අපිට බයක් ඇති වුනහම යම්කිසි සද්දයකින් හරි දෙයකින් හරි දර්ශනිකයකින් හරි මුලින්ම ගැහෙන්නේ මුලින්ම දැනන්නේ අපේ හදවතට ඒක සාමාන්‍ය අපිට තේරෙනවා සාමාන්‍ය කෙනෙකුට නම් හදවත ටික් ගාලා ගැහිලා තමයි හදවත බය වෙලා තමයි හදවත කම්පන වෙලා තමයි ඒ බය ඇති කළ සිද්ධිය මොකද්ද කියලා මොළෙන් තේරුම් ගන්න ඒ මොලේ ඒවා තේරුම් ගන්න පරණ මතක සටහන් අනුව ඒ සද්දේ මොකද්ද ඒ දර්ශනේ මොකද්ද කියලා තේරුම් ගන්න ඒ පරණ මතක සටහන් අනුව තමයි අපි අපේ සිතුවිලි පහල කරන්නේ ඒ නිසා මොලේ තමයි සිතුවිලි පහල කරන යන්ත්‍රය ඒකයි මොලේ තමයි අපේ හිත කියලා හුඟ දෙනෙක් හිතා ඉන්නේ ඒ සිතුවිලි පහල කළාට මොලේ ඒ මොලේ පහල කරන සිතිවිලි අනුව යම් යම් දේවල් දැනෙන්නේ අපේ හදවතට ඒ සිතිවිල්ලෙන් ඇති වෙන ප්‍රසන්නතාවය හෝ අප්‍රසන්නතාවය ඒ කියන්නේ හැඟීම් දැනෙන්නේ හදවතට අපේ සිතිවිල්ලට වඩා අපේ හැඟීම් බලවත් දැන් සමහරව අවුරුදු ලැබරනතු ඉන්නේ කරනවා මේ අවුරුදු නම් මම මත් වෙන කටේ තියන්නේ නැහැ කියලා මේ අවුරුද්ද නම් මම සිගරට් බොන්නේ නැහැ කියලා එක තීන්දු ගන්නවා. අවුරුද්දට විතරක් නෙවෙයි නුයික් නුයික් කවත්තාලි ගත්තට ටික දවසක් යනකොට අර එපායි නවත්තන කිව්ව දෙයට නැවත ඇබ්බැහියක් ඇති වෙනවා. නිකටින් වලට හරි මත්පැන් වලට හරි වෙන දෙයකට හරි ඒ කැමැත්ත අකමැත්ත තියෙන්නේ අපේ හදවතේ. ඒ හදවතේ තමයි හැඟීම් තියෙන්නේ. සිතිවිලි වලට වඩා හැඟීම් බලවත් මම ඊට පස්සේ කේන්ද ගන්න නැහැ කියලා තීරණය කළාට පොරොන්දු වුණාට අපි නොදැනුවත්ම අපිට කේන්ති යන්න පුළුවන් ඒ කෝපය කේන්තිය ක්‍රෝධය කියන්නේ හැඟීමක් ඒ හැඟීම් පහළ වෙන්නේ හදවතේ හදවතේ තමයි ලේවල තියෙන්නේ අපිට විවිධ හැඟීම් ඇති වෙන්නේ අපේ සිතිවිලි වලින් පමණක් නෙවෙයි අප තුළ තියෙන විවිධ ප්‍රවණතා අවුරුදු කෝටි ගාණක් තිස්සේ අපේ වැඩිහිටියන්ගේ අපේ පුරාණයන්ගේ දැන් අපි සැපැදෙලේ සත්තුන්ගෙන් තිරසන් සත්තුන්ගෙන්නේ ඒ අපේ වැඩිහිටි පරම්පරාවේ තියෙන හැඟීම් අපේ ආදි මුතුන් මුත්තු මිනිමස් කන වැද්දවන් කැලේ ජීවත් වෙච්ච පිරිසක්නේ තිරසන් සත්වගේ ජීවත් වෙච්ච පිරිසක්නේ ඒගේ හැඟීම් ඒ වගේ බයවල් ඒ වගේ ආශාවල් ඒවා ඒ අයගේ කැමැති අපේ ලේ ධාතුව තියෙනවා මොකද ඒවැ ඒ ලේ ධාතුව තියෙනවා ජෛනව කියලා වර්ගයක් ජීන්ස් කියලා ඉංග්‍රීසියෙන් කියන්නේ ඒ ජෛනවල තියෙනවා ප්‍රවණතාවයක් අපේ ආදි මුතුන් මිත්තන් හිත මත ක්‍රියා කළ ආකාරයට අපිවත් ඉබේම ක්‍රියාත්මක වෙන ගතියයි. එයින් ඇතිවෙන හැඟීම් ඒ දැනීම්
ඉතා බලවත් අපි බුද්ධියෙන් තර්කානුකූලව කල්පනා කරලා හිතන දේවල් වලට වඩා. දැන් බල්ලන්ට කවුරක පීනන උගන්වන්න ඕනේ නැණි. ඒගොල්ලන් ඉවකින් ඒක දන්නවා. ඒ ඥාන ශක්තියෙන් ඒක දන්නවා. උරුලන්ට කවුරක උගන්වන්න නැණි කූඩු හද නැටි. ඒ ඥාන පරම්පරාවේ මේ කූඩු හදන ක්‍රමය ඒගොල්ලන්ට තියෙනවා. උරුලන්ට ව්‍යාපාර කවුරක උගන්වන්න නැණි. මාළුන්ට පීනන්න කවුරක උගන්වන්න නැණි. අන්න ඒ වගේ අපේ ස්වභාවික හැකියාව ජාන පරම්පරාවෙන් අපේ ලේවල තියෙනවා. නිසා අපේ තියෙන මේ මනුස්සකම් වලට වඩා සීලාචාරකම් වලට වඩා අර වනචාරයේ ගති තිරිසන් ගති අපේ සිත් තුළ තියෙනවා. සර්පේ වගේ පොළවේ බඩගාපු පිරිසක්නේ සත්ත්ව බවට අන්තිමට පත් වෙනයි කියලා පරිණාමවාදීන් කියවෙන්නේ. ඒ නිසා සර්පේකුට වගේ කීන්තෙන ගතියත් අපේ සිත් තුළ තියෙනවා. අපේ මොලේ අන්තිම අඩිය තියෙන්නේ සර්පමුලයක්ලු විද්‍යාචු කියන විදියට. එනිසා අපේ හැඟීම් අපේ සිතිවිලි වලට බලවත්. සිතිවිලි පහළ වෙන්නේ සිතිවිලි ඇති වෙන්නේ මොලේ තියෙන ස්නායු ශෛල තැන්පත් වෙලා තියෙන මතක සටහන් අවදි වෙලා. ඒ මොලේ කරන වැඩ දෙකක් තියෙනවා. යම් යම් ඉන්ද්‍රියන්ට දැනෙන දේවල් මොලේට දැනෙනවා. ඉන්ද්‍රියන් ක්‍රියාත්මක වෙ මුලින්ම යම් කිසි නිමිත්තකින් ඒ ඉන්ද්‍රිය උත්තේජන වෙලා රත් වෙලා ඒ ඉන්ද්‍රියේ තියෙන ඉලෙක්ට්‍රෝන චාර්ජ් වෙලා විද්‍යුත් ආරෝපණයකින් චාර්ජ් වෙලා ඒකට කියන්නේ ඉලෙක්ට්‍රිකල් චාර්ජ් කියලා. දැන් ආලෝක තරංගයක් ඇහැ වැදුනහම ඒ ආලෝක තරංගය යනවා අපිට රූපයක් පේනවා. ඒ රූපය පේන්නේ අර ඇහැ රත් වෙලා. ශබ්ද තරංගයක් කණේ වැදුනහමත් එහෙමයි. ගන්ධ තරංගයක් නැහැ වැදුනහමත් එහෙමයි. රස තරංගයක් දිවේ ස්පර්ශ වුනහමත් එහෙමයි. ස්පර්ශ තරංගයක් සමටි ස්පර්ශ වුනහමත් එහෙමයි. මතක තරහණක් මොළේට ස්පර්ශ වුනහමත් එහෙමයි. මොළෙන් අවදි වුනහමත් එහෙමයි. එයින් ඇති වෙන උත්තේජනේ රත්වීමක් වෙනවා. විද්‍යුත් චුම්බක ශක්තිය ජනිත වෙනවා. වර්ධනය වෙනවා. ඒක තමයි අපිට වේදනාව වශයෙන් දැනෙන්නේ. ඒ වේදනාව ප්‍රසන්න වෙන්න පුළුවන් අප්‍රසන්න වෙන්න පුළුවන් මධ්‍යස්ත වෙන්න පුළුවන් සුඛ වේදනා දුක්ඛ වේදනා අදුක්ඛම අසුඛ වේදනා වශයෙන් ධර්මයෙන් හඳුන්වන්නේ ඒවා. ඉතින් වේදනා රූප වේදනා සංඥා කියන්නේ ඒ සංඥා කියන්නේ සටහන් මතක සටහන් තැන්පත් වෙලා දෙන මොලේ මොලේ තියෙන මතක සටහන් දැනගෙන හඳුනගන්න. සද්දයක් ඇහුණාම ඒ බල්ලෙක් ගුරුණ හඬක්ද කපටෙක් කර මේ කරව කරන හඬක්ද කුකුලෙක් හඬන හඬක්ද කියලා අපි අඳුරගන්නේ පරණ මතක සටහන් අවදි වෙලා. සද්දේ කණ්ඩ ඇහෙනවා. ඒ කණ්ඩ ඇහිච්ච සද්දේ විද්‍යුත් චුම්බක මාර්ගයෙන් මොළයට දැනෙනවා. මොළයත් එක්ක සම්බන්ධ වෙනවා. ඒ මොළයෙන් තීරුම් ගන්නවා මෙන්න මේ අහව හඬයි මේ ඇහුණේ කියලා. එතකොට ඒ සිතිවිල්ල මොකද සිතිවිල්ල කියලා කියන්නේ තේරුම් ගන්නවා කියන්නේ අඳුනා ගන්නවා කියලා කියන්නේ. දැන අඳුනා ගැනීම දැනීම තියෙන හදවත. මේ මුලින්ම ඒ සද්දේ දැනෙන්නේ හදවතට කියලා මම මුලින් සඳහන් කළේ. ඒ හදවතට දැනෙන්නේ විද්‍යුත් මාර්ගයෙන් නෙවෙයි. චුම්බක මාර්ගයෙන්. කාන්දම් වලින් දැනෙන එක ඉක්මන් අර විද්‍යුත් නාල දිගේ විද්‍යුත් නාලිකා දිගේ මොළයට දැනනවට වඩා. මොළේ ඒ තියෙන නාලිකා ස්නායු ශෛල ස්නායු කියලා කියන්නේ රැහැන් වගේ. ඒ රැහැන් ඔස්සේ ගමන් කරලා තමයි ඇහැට දැනෙන දේ හරි කන්ට ඇහෙන දේ හරි මොලේ අඳුර ගන්න. මොකද ස්නායු වලින් ඒක අඳුර ගන්න. ස්නායු ක්‍රියාත්මකයෙන් විද්‍යුත් මාර්ගයෙන් ඒ විද්‍යුත් එක්ක නිතරම තියෙනවා චුම්බක ශක්තිය. විද්‍යුත් තියෙන හැම තැනකම නෙගටිව් පොසිටිව් ශක්තියක් තියෙනවා. ඒ විදිහ තමයි දැනෙන දෙයට කැමැත්තෝ අකමැත්තෝ ඇති වෙන්නේ නැහැ. මධ්‍යස්ථ භාවය න්‍යූට්‍රල් ගතියක් තිය විද්‍යුත් වල තියෙනවා. දැන ගැනීම ඉන්ද්‍රයන්ගෙන් සිද්ධෙනවා. අඳුනා ගැනීම මොළයෙන් සිද්ධෙනවා. අඳුනා ගැනීම කියන්නේ සිත් පහළ වීම. මොකද සිත ඒ අඳුරන්නේ කපුටෙක්. ඒ අඳුරන්නේ කුකුලෙක්. අයි කෝකිලෙක්. ඒ බුරන්නේ බල්ලෙක් කියලා අපි අඳුරගන්නවා.
ඒ අඳුරගන්නේ පරණ මතරටා මොළයෙන් අවදිලා එතකොට කියනවා කනට දැනිලා මොළයෙන් අඳුර ගන්නවා කියලා. ඒ අඳුනා ගැනීම තමයි සිත් පහළ වීමයි කියලා කියන්නේ. ඒකට කියනවා සංකාර කියලා. ඒ අඳුනා ගැනීම අපිට පමණක් නෙවෙයි බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාටත් තියෙනවා. උන්වහන්සේලා සංඥා වේදයිත කරනවා. සංඥා වේදයිත නතර වෙන්නේ නිරෝධ සමාපත්තියට සම්බන්ධනාම එහෙම නැත්නම් පින්නුවම් පෑවාම. එතෙක් ඒ වේදයිත කියන්නේ ඒගොල්ලෝ සංඥාවල් දැනගන්නවා ඒ ගැන හිතන්නේ නැහැ. සංඥා සංකාර බවට පත් වෙනවා. සංකාර කියන්නේ සිතිවිලි පහළ වෙනවා. අපිට යම් කිසි කටහඬක් ඇහුණාම රෑ එනකොට අර ඒ එන්නේ රෙල්බුරු අරින්නේ තාත්තයි කියලා අපි අඳුරගත්තාම මාමයි කියලා බාප්පයි කියලා අඳුරගත්තාම එහෙම සද්ද කරන්න එන්නේ ඒ අඩි සද්ද යාවලාගේ කියලා අඳුරගත්තාම ඒ පිළිබඳ විවිධ මතකයන් අවදි වෙනවා. ඒ කටහඬ ඇහුන්නේ නැතත් එයා කතා කරන වෙලාවේ එයා කරපු දවපදව් ඒකල කරපු දීපු දේවල් ඒව මතක් වෙනවා. පංච ඉන්ද්‍රියම් ඒ සිරක් පහළ වෙනකොට පංච ద్వාරාවර්ජනය කියන්නේ එක නිමිත්තක් දැනෙනකොට ඒ නිමිත්ත පිළිබඳ පංච ద్వාරයන්ම දැනගත්ත දේවල් අවදි වෙලා ඒ ගැන හිතන්න පටන් ගන්නවා. දැනගැනීමයි කියලා පෘථග්ජනසිත කියන්නේ සිතිවිලි පහළ වීම. ඒක નિરાයාසයෙන් සිද්ධ වෙනවා. ඒ හිතෙනකොට ඒවා කුසල් සිතිවිලින් පුළා අකුසල් සිතිවිලින් පුළා මධ්‍යස්ථ සිතිවිලින් පුළා. එනිසා ඒ පහළ වෙන සංකාර වලට කියනවා පුඤ්ඤාභි සංකාර. කුසල් පැත්තේ නම් අලෝභ අදෝස අමෝහ මූලික නම් අපුඤ්ඤාභි සංකාර කියනවා ලෝභ දෝස මෝහ පාදක නම් ඒ සිතිවිලි. එමෙන්නම් ආනිජ්ජාභි සංකාර කියනවා ඒ දෙකටම ගැනෙන්නේ නැහැ. ඒව සිද්ධ වෙන්නේ ධ්‍යාන මට්ටම් වලදී. පහළ වෙන සිත් අඳුරා ගැනීම සිද්ධ වෙනවා. අඳුරා ගත්තට ඒව ගැන කතා වහ කරන්නේ හිත. ඒ ගැන හිතන්නේ නැහැ. ඒ විදිහට සිටි මිලි පහළ වෙනකොට ඒවෙන් කර්ම ශක්තියක් රැස් වෙනවා. ඒ කර්ම ශක්තියට තමා විඥානය කියන්නේ. මොකද ඒක විඥානය කියන්නේ ඒක තමා අන්තිම චුති චිත්තයට පස්සේ පටිසන්ධි විඥානය බවට පත් වෙනවා. අන්තිම චුතිචිත්තයේ තියෙනවා නම් විද්‍යුත් චුම්බක ශක්තිය. විද්‍යුත් තිබුණාට දැනෙන්නේ නැහැ වෙන අණුවකට. චුම්බක ශක්තිය තියෙනවා නම් රාග දෝෂ තියෙනවා නම් මෝහ තියෙනවා නම් රාගය කියන්නේ ඇලෙන ගතිය පොසිටිව් මැග්නටිසම් ධන කාන්දන් ශක්තිය චිත්ත කාන්දන් ශක්තිය දෝෂ කියන්නේ ඍණ කාන්දන් ශක්තිය තල්ලු කරන ගතිය තියෙන එවන මධ්‍යස්ථ ගතිය තියෙන කැමැත්තක් කියලා කියන්නේ බා කැමැත්තක් කියලා කියන්නේ බල මධ්‍යස්ථ තත්වයක තියෙන්න පුළුවන්. අන්න ඒ විදිහේ තියෙන සිත් තමයි නැවත පටිසන්ධි විඥාන බවට පත් වෙන්නේ. ඒ පටිසන්ධි විඥානයේ බවට පත් වෙන්නේ ඒක දැනෙන්න හදවත ක්‍රියාත්මකව නැති අවස්ථාවවලදී. හදවත මල මරුණට පස්සේ හදවත නතර වුණාට පස්සේ මොළේ නතර වෙන්නේ. මොකද හදවතින් අන්තිමටම නිකුත් කරන රුධිර ධාරාවෙන් තමයි මොළේ ක්‍රියාත්මක කරන්නේ. හදවතින් පිට අන්තිමට මැරෙන්න කලින් පිට වෙන අන්තිම රුධිර ධාරාව මොළේට ගිහිල්ලා ඒ මොළේ ක්‍රියාත්මක වෙනවා. ඒ මොළේ ක්‍රියාකාරීත්වයට උදව් වෙනවා. ඒ හින්දා හදවත නැති වුණාට පස්සේ මොළේ නැති වෙන්නේ. ඒ හදවතේ තමයි විඥාන වස්තු කියලා විඥාන ගබඩාව තියෙන්නේ. විඥාය රැස් වෙන්නේ විඥායේ දැන නැතන තියෙන්නේ. ඒ හදවත මැරිලා තියෙන නිසා කිසියම් අපි නොදන්නා සිද්ධාන්තයක් තියෙනවා. කොතරක හරි තියෙනවා අර අපේ මැරෙන කෙනාගේ අවසාන සිතිවිල්ලට අනුරූප කම්පන ප්‍රමාණයක් තියෙන බීජයක්. ඒක මෞගෙබක වෙන්න පුළුවන්, බිත්තරයක වෙන්න පුළුවන්, දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකයක වෙන්න පුළුවන්. කිසියම් න්‍යෂ්ටියක් තියෙනවා. ඒ න්‍යෂ්ටියේ තියෙන කම්පන ප්‍රමාණය ෆ්‍රීකවන්සි කියන එක
නිකුත්වෙන අන්තිම චිත්තයෙන් නිකුත්වෙන ෆ්‍රීකවන්සි කියන කම්පන ප්‍රමාණයට ආසන්න එකක්. කියන්නේ ඒ චැනල් එකට ඒ නාලිකාවට ගැළපෙන එකක්. අන්න එතනේ සිත අලුතින් පහළ වීමට තමයි හදවතේ ඒ සිත දැනෙන ගතිය පාලන වෙයි. වෙන මව් ගැබක වෙන කුසේක වෙන කලලේක වෙන බීජයක ඒ හිත පහළ වීමට තමයි පටිසන්ධි විඥානය කියලා කියන්නේ. ඒ විඥානය කියන වචනේ දැනෙන ගතිය තියෙනවා. මේ පටිසන්ධි විඥානය කියලා කියන්නේ අපේ කර්ම ශක්තියෙන් යමකට දැනෙන ගතිය. ඒ භවයක් අලුත් භවයක් කියලා කියන්නේ දැන් අපේ හිතේ තියෙනවා නම් පෙරේත ගතියක්. ලෝභ හිතකින් නම් අපි අපේ හිතේ තියෙන ලෝභ හිතක් නා. ඒක තියෙන්නේ පෙරේත හිතක්. එතකොට ඒක තියෙන්නේ පෙරේත භවයක්. ඒ පෙරේත භවයට උප්පත්තියක් ලබන්න පුළුවන්න්නේ පෙරේත ආත්මයකයි. ඒ භවපච්චා ජාති කියලා කියන්නේ ඒකයි. ඒ භව කියන එක ඇතුළේ උපාදාන පත්‍ය භව. උපාදාන කියන්නේ අල්ලා ගන්නවා. කැමැත්තෙන් අල්ලා ගන්නවද අකමැත්තෙන් අල්ලා ගන්නවද මධ්‍යස්ත්ව අල්ලා ගන්නවද කියන අල්ලා ගැනීම ප්‍රමාණය උඩ තමයි අපේ අන්තිම හිතේ තියෙන භවයේ සිද්ධ වෙන්නේ. ඒ අන්තිම හිත පෙරේත භවයක් වෙන්න පුළුවන් තිරසම්බ තිරස කියන්නේ බයකින් නම් මැරෙන්නේ. එතන තියෙන තිරසන් ස්වභාවය. අසුර භවයක් කියලා කියන්නේ අසුරය කියන්නේ කිසි දෙයකින් තෘප්තිමත් වෙන්නේ නැති ස්වභාවයක්. නෛරාග්‍ය භවයන් මහා වේදනාවකින් දුකකින් ගිනි ගන්න චිත්ත ස්වරූපයක් තියෙන්න පුළුවන්. එයින් පේන්නේ පෙරේත උප්පත්තියක් ලබන්නේ පෙරේතෙක් මැරලා මිනිස්සෙක් මැරලා නෙවෙයි. තිරසං උප්පත්තියක් ලබන්නේ තිරසෙන් මැරලා. ඒ තිරසන් භවය කියන්නේ මනුස්ස ශරීරයේ උඩට ඒ මනුස්ස ශරීරයේ තුල තියෙන පහළ වෙන හිත තිරසංස දක්කෝ තිරසන් ස්වරූපයෙන් තියෙන සිතක්කෝ පෙරේත ස්වරූපයෙන් එවනම් දිව්‍යයේ මට්ටම හිතක් වෙන්න පුළුවන්. එවනම් බ්‍රහ්මයේ මට්ටම හිතක් වෙන්න පුළුවන්. එහෙම භවය බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ සිත්වල පහළ වෙන්නේ නැහැ. ඒ මොකද ඒවැය සංකාර පහළ වෙන්නේ නැහැ. භවය කියලා කියන්නේ සංකාර වෙන සිත් දෙන දිය. විසංකාරගතං චිත්තං බුදුහාඳුරු කිව්වේ චෙලයිදී. ඒ බුදුහාඳුරන්ගේ හිතේ සංකාර පහළෙයිම සිතිවිලි පහළෙව නැතර වුණා. කුසල් අකුසල් කියන්නේ සිතිවිල්ලකට යහපත් සිතිවිල්ලකට කුසල් කියලා කියනවා. අයහපත් සිතිවිල්ලකට අකුසල් කියලා කියනවා. පින්බව කියලා වෙන් කරන්නේ ඒවයි. එතකොට ඒව දැනෙන්නේ අපේ හදවතට. ඒ නිසායි අපි ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර සම්බන්ධ සිතිවිලි පහළ කරනකොට අපේ ලේ දාතු නරක් වෙලා අපිට විවිධ රෝග හැදෙන්නේ. දද කුෂ්ඨ හැදෙන්නේ නපුරු සිතිවිලි නිසා. දත් දිරාපත් වෙන්නේ ඩයබටික් කියලා. ජීවැඩියාව හැදෙන්නේ හාට් ඇටැක් හැදෙන්නේ. ඒ හුඟා කායික රෝගවලින් 90%ක්ම මානසික හේතු නිසා ඇති වෙන රෝග කියලායි වෛද්‍ය විද්‍යාවේ තේරෙන්නේ. ඒකට හේතුව මොකද? අපි හිතන ආකාරයේ අනුව අපේ හදවතේ ලේ ධාතුව එය දැනගෙන ඒ අනුව දූෂණය බවට පත් වෙන. දූෂිත සිතකින් පාළ වෙන දැනීම හදවතට දැනනම හදවත දූෂණය වෙනවා. මනසාචේ පදුට්ඨේන බාධතිවා කරෝතිව තතෝනං සුඛමන්වේති. අපේ හිත දූෂණය වෙලා නම් ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර වලින් ලෝභ වලින් තණ්හා වලින් වතුරුකම් වලින් හිත දූෂණය වුණොත් ඒ දූෂණය හදවතට දැනනවා. ඒ හදවතට දැනෙනවා හදවතට ශෝකයක් තාපයක් ඇති වෙනවා. ඒ වගේ තමයි කුසල් සිත් වලින් හදවත පුණ්‍ය ස්වභාවය පිනවන ස්වභාවයක් සුඛදායක ස්වභාවයක් දැනෙනවා. එයින් පැහැදිලිව අපිට පේන දෙයක් තමයි අපේ සිතිවිලි අනුව තමයි අපේ හදවතේ තියෙන විඥාන ක්‍රියාත්මක වෙන්නේ. හදවතට දැනෙන්නේ
විද්‍යාඥයෝ දැන් හොයාගෙන තියෙනවා මොළේ තියෙන විද්‍යුත් චුම්බක ශක්තියට වඩා 5000 වාරයක් බල සම්පන්න හදවතේ තියෙන විද්‍යුත් චුම්බක ශක්තිය. ඒක ඉතා පැහැදිලි විද්‍යාඥයෝ කිව්වත් මොකද වැඩියෙන්ම විද්‍යුත් චුම්බක ශක්තිය තියෙන ඛනිජ වර්ග තියෙන්නේ රසායන වර්ග තියෙන්නේ යකඩ තියෙන්නේ ලෝහ වර්ග තියෙන්නේ හදවතේ මොළේ නෙවෙයි. ඒ නිසා මොළේට වඩා 5000 වාරයක් හදවතේ විද්‍යුත් චුම්බක ශක්තිය බලවත් කියන එකයි විද්‍යාඥයෝ හොයාගෙන තියෙන්නේ. ඒ එකක් පැහැදිලි වෙනවා ඒ මොළේ විකිරණය වන thought waves කියලා කියන brain waves කියලා කියනවා. ඒ හදවතෙන් විකිරණය වෙන විද්‍යුත් චුම්බක ශක්තියට වඩා විද්‍යුත් ශක්තියට වඩා කිරණ වලට වඩා හදවතින් මොළයෙන් පිට වෙන කිරණ වලට වඩා බොහොම බල සම්පන්නයි හදවතින් පිට වෙන කිරණ. ඒක නිසා අපි ඉතා සංසුන්දායක සැනසිලිදායක සන්තම් පදං කියන්නේ ශාන්ත සිතිවිලි පාවිච්චි කරනවා. මෛත්‍රියේ කරුණාව දයාව අපේ සිතිවිලි පහළ වෙනවා. ඒ අනුව අපේ හදවතෙත් මෛත්‍රියේ කරුණාව දයාව මුළු ලෝකයටම පතුරවනවා. ඒ පැතිරීම මාන සම්භාවයේ අපරිමාණ මාන සම්භාවයේ ඒ මිම්ම මනෝ මිම්ම ප්‍රමාණයකින් තොරව පතුරවන්න පුළුවන්කම තියෙනවා. මුළු විශ්වය පුරාම අනන්ත අපරිමාණ විශ්වය පුරාම පැතිරෙන්න පුළුවන්කම තියෙනවා. බුදුහාමුදුරුවෝ පළවෙනි ධර්මදේශනාව ගොළ වෙලාවේ අගණිත බ්‍රහ්ම ලෝකයේ දක්වා ඒ සුඛදායක විද්‍යුත් තරංග පිටිවිච්ච විත්‍යයි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පැහැදිලිව අවසාන භාගයේ සඳහන් කරලා තියෙනවා. එනිසා අපිට ලෝකෙට කරන්න පුළුවන් ලොකුම සේවය තමයි මෛත්‍රිය කිරීම. ඒ මෛත්‍රී චිත්ත ස්වරූපේ මාන සම්භාවයේ අපරිමාණං කියලයි මෙත්තජ්ජ සබ්බ ලෝකස්මි මාන සම්භාවයේ අපරිමාණං කියලයි. පණ ඇති නැති සියල්ලන්ට මෛත්‍රී කිරීම මුළු විශ්වයටම අනන්ත අප්‍රමාණ විශ්වයටම සීමාවක් කියන් බැරි විශ්වය පුරාම පැතිරෙන බලයක් කියන එකයි කර්ණිම සූත්‍රයෙන් බොහොම පැහැදිලිව තියෙනවා. සූත්‍ර ගණනාවකම සඳහන් වෙනවා විශේෂයෙන්ම ත්‍රිවිධකේ පුද්ගල සූත්‍රයේ තතිය පුද්ගල සූත්‍රයේ තුන්වෙනි පුද්ගල සූත්‍රයේ බොහොම පැහැදිලි වෙනවා. මෛත්‍රී වඩන අයද නිබඳව මෛත්‍රී වඩන අයට මෛත්‍රී වර්ධන කරගත් අයට මේ ආත්මේ දිවන් දකින්න බැරි වුණොත් ඒ අය හැමෝම නෙවෙයි මෛත්‍රී වඩන කවුරුත් ඒ මෛත්‍රී අංග සම්පූර්ණ වෙරිනවා නම් බ්‍රහ්මාඥක් බ්‍රහ්ම සහවේතාවයටපත් වෙනවා බ්‍රහ්ම ලෝකෝත්පත්තියක් ලබනවා කියන එකයි සතිය පුද්ගල සූත්‍රයේදී පැහැදිලිව කියවෙන්නේ. ඒ වුණාට උත්පත්ති ලැබනා වර්ග දෙකක් තියෙනවා. අසුතවා බුදු ජනෝ පුදජනයන් ඉන්නවා. සුතවා අරිය ශාවකෝ බුද්ධ ධර්මය අහලා බුද්ධ ධර්මය අනුව සිතන මතන අනිත්‍ය දුක්ඛ අනාත්මතා අවබෝධ කරගත්ත බුද්ධ ධර්මයේ මූලික ස්වરૂපයන් අවබෝධ කරගත්ත ඇත්තෝ ආර්ය භාවයටපත් වෙන ආර්ය ශ්‍රාවකයන් වෙනවා. බුදු බණ අහපු අය බුදුබණ පිළිපදින අය බුද්ධ ගෞරවයෙන් බුද්ධ භක්තියෙන් වැසෙන අය එහෙම භක්තියක් නැති අය දින මෛත්‍රිය කරන කරුණා දක්වන හැම ආගමක ඉන්නවා. එසා බෞද්ධයන් බ්‍රහ්ම ලෝකයේ ඉපදුනොත් තියෙන තත්ත්වයයි අබෞද්ධයන් ඉපදුන තියෙන තත්ත්වය වෙනස්. අබෞද්ධයන් අර බ්‍රහ්ම ලෝකයේ උපදින්න කරපු පින තියෙනවා මේ ආත්මේ මෛත්‍රිය කරලා ඒ පින ගෙවුනට පස්සේ ඒ පිනින් බ්‍රහ්මාවස ගෙවලා නැවත අපාගත වෙන්න පුළුවන් නැවත නිරයට යන්න පුළුවන් තිරතෙනෙක් වෙන්න පුළුවන් පෙරේතෙක් වෙන්න පුළුවන් කියලා සතිය පුද්ගල සූත්‍රය තියෙනවා. බෞද්ධයන් පිළිබඳව සුතවා ආර්ය ශාවකෝ ගැන කියනකොට පැහැදිලිව කියනවා ඒ ඇත්තෝ ඒ බ්‍රහ්ම ආයස අවසානයේදී ඒ පින් අවසාන වෙනකොට ඒ වෙන්න කලින් එයා පිරුණාන් පානවා කියලා බ්‍රහ්ම ලෝකෙම.
නිවන් දකින්නයි කියලා. එහෙනම් ඒ தത്വෙට නිවන් දකින්න පුළුවන් වෙන්නේ සතර පායේ මිදෙලෙන්න පුළුවන් වෙන්නේ එයින් පස්සේ. ඒවටපත් නොවන්නේ සෝවන් මාර්ගේවත් ඉඳගෙන ඒ தത്വෙටපත් වෙනාම. සෝවන් දැක්කේ නැතත් සෝවන් මාර්ගයේ ඉන්න පුද්ගල අෂ්ටාර්ය පුද්ගලයන්ගේ එක උත්තමේ. අට්ටාර්ය පුද්ගල කියන්නේ සෝවන් මාර්ගයෙන්. සෝවන් මාර්ගය කියන්නේ බුදුන් වදාළ නිර්වාණගාමී මාර්ගයේ අපි ගමන් කළොත් මේ ආත්මෙදී. නියත වශයෙන්ම මේ ආත්මේ බැරිුණොත් ඊළඟ ආත්මේ බ්‍රහ්මෝත්පත්තියක් ලැබලා බ්‍රහ්මලෝකයේම පිරුණාන් පාන පුළුවන්ක බැරිුණා කියන එකයි තත්ත්ව පුද්ගල සූත්‍රය කියන්නේ. එක තියෙන පුද්ගල සූත්‍රයේ කියන ඊට කලින් තියෙන සූත්‍රයේ පුද්ගල සූත්‍ර හතරක් තියෙනවා පහක් තියෙනවා පුද්ගල සූත්‍රයේ තියෙනවා ဒုတိය පුද්ගල සූත්‍රයේ තියෙනවා තတိය පුද්ගල සූත්‍රයේ තියෙනවා චතුර්ථ පුද්ගල සූත්‍රයේ තියෙනවා ඒ සූත්‍ර හතරෙම විවිධ ආකාරයෙන් පෙන්වුම් කරනවා මේ අපේ චිත්ත ස්වરૂපය කොයි තරම් දුර බලපානවාද කියලා අපේ මතු ආත්මවලට පුද්ගල සූත්‍රය කියන්නේ අපි පළවෙනි ධ්‍යානයේ සමයදල හිටියොත් බෞල වශයෙන් සමයදල හිටියොත් නියත වශයෙන්ම අපිට බ්‍රහ්මෝපපත්‍යක් ලබන්න පුළුවන් කියලා. එයාගෙම මේ සූත්‍රවල පැහැදිලි වෙනවා අපි සුත්තවා අරිය පුද්ගල බවට පත් වුණා. අඩුගානේ සෝවාන් මාර්ගයට පත් වෙච්ච. නිවන් දකින මාර්ගයට වැඩිච්ච කෙනෙක් නම් බ්‍රහ්මලෝකයේදීම අපිට නිවන් දැකලා පිරුණාන් පාන්න පුළුවන්කම ලැබෙනවා කියලා. එසා මේ අපේ හදවතට කරුණා මෛත්‍රී මුදිතා උපේක්ඛා චිත්ත ස්වરૂපවලින් පෝෂණයක් ලබා දීම එලෝ මෙලෝ දෙලෝටම ව්‍යාපත. මෙලෝ මෛත්‍රී කරන පුද්ගලයන් කියනවා මිත්‍යානිසං සූත්‍රයේදී මනුස්සානම් පියෝ විත මනුස්සයන්ට ප්‍රිය අමනුස්සානම් ප්‍රිය විත අමනුස්සයන්ට ප්‍රියයි. දේවතා රක්කන්ති දෙවි දේවතාවගේ ආරක්ෂාව ලැබෙනවා. සුඛං සුභති හොඳින් නිදා ගන්න පුළුවන්. සුඛං පරිබිද්ධති මනසේ අවදි වෙන්න පුළුවන්. න පාපකං සුපනං පස්සති පෞසිහින පේන්නේ. ඒ වගේ රාශියක් කරුණු පෙන්නු කියන මෛත්‍රී චිත්ත වර්ධන කෙනෙකුට. ඒ මෛත්‍රී චිත්ත වර්ධනයි කියන්නේ අපේ විඥාන ධාරාව එක්රැස් වෙන පටිසන්ධි විඥානයේ හේතු වෙන ඒ විඥාන ස්රෝතය පවතින්නේ හදවත තුල. ඒ හදවත තුල පවතින විඥාන ස්රෝතයට සම්බන්ධ වෙන බැරි නම් අවසාන සිතට ඒ සිත ඒ විඥාන ස්රෝතයටම සම්බන්ධ වෙනවා විනත් හදවතක් තුළ. එහෙම සම්බන්ධ නෙවෙන්නේ රාතන් වහන්සේලා පමණයි. නයි ධාතු ගබ්බ සෙයියන් කියලා කියන්නේ නැවත ගැබක උත්පත්තියක් නොලබන්නේ. ඒ කියන්නේ පටිසන්ධි නොවේනි. මනුෂ්‍යාත්මයක් ලැබනවා නම් ඒ ඇත්ත බෞද්ධ මාර්ගයේ ගමන් කරන ඇත්ත වෙන්න ඕනේ. බෞද්ධයක් වුණත් නුණත් අලෝභ අදෝස අමෝහිතකින් ත්‍රිහේතුක ප්‍රතිසන්ධි කුසකර්මයකින් පින් කරපු ඇත්තෙක් නම් තමා යාපත් මනුෂ්‍යාත්ම භාවයක් ලබන්නේ. ඒ නිසා මනුෂ්‍යාත්ම භාවයක් ලැබීමට අපේ හදවත පවිත්‍ර කර ගැනීම ඉතා වැදගත් වෙනවා. බුදුහාඳුරු අවුරුදු 20ක් යනකම් බුදු වෙලා කරපු එකම අවවාදය තමා සචිත්ත පරියෝධපණම් කියන තමාගේ සිත පිරිදු කරගන්න. ඒ හිත කියලා කියන්නේ මොලේ නෙවෙයි. මොලේ විවිධ සටහන් තියෙනවා. මොලේ නෙවෙයි අපි පිරිදු කරගන්න ඕනේ අපේ හදවත. විඥානය පිරිදු කරගන්න ඕනේ. විඥානය පිරිසුදු වෙන්නේ විඥානයට පෝෂණය ලැබෙන විඥාන ආහාර කියලා කියන්නේ. දැන් අපි ආහාර වර්ග හතරක් තියෙනවා. කබලින්කාර ආහාර කියන්නේ කැබලි කළා අපේ කැම්බීම තියෙනවා. පස්ස ආහාර කරි ස්පර්ශයෙන් අපිට ආහාර ලැබෙනවා. සපහසුකම් ඇස්කන්නාසාදී ඉන්ද්‍රියෙන්ටත් ශරීරයටත් ලැබෙන ස්පර්ශේ අපේ ජීවිතය පවත්වාගෙන යෑමට අපිට ප්‍රයෝජන තියෙන ආහාර වගේම ඒවත් අපිට අවශ්‍යයි.
සැප අවශ්‍යයි ඉන්ද්‍රයන්ට. ඉන්ද්‍රිය සැප, ඉන්ද්‍රිය සුඛ අවශ්‍යයි ජීවිතය යහපත් පවත්වාගෙන යන්න. නැත්නම් ජීවිතය මැලවිල යනවා. ජීවිතය පවත්වාගෙන යන්න. මනෝ සංචේතන ආහාර යහපත් සිතුවිලිත් අපිට ප්‍රයෝජනවත් වෙනවා. විඥාන ආහාර ජීවිතය පවත්වාගෙන යෑමට විඥානයත් පෝෂණය වෙන්න ඕන. විඥානයේ පෝෂණය කරන හොඳම ආහාරය තමයි මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්ඛාව කියන සතර බ්‍රහ්ම විහරණය. ඒ සතර බ්‍රහ්ම විහරණයෙන් අපි ඉන්නවා නම් ත්‍රිපිටකයේ තියෙන බුග්ගල සූත්‍ර 490 අපේ නියත වශයෙන්ම බ්‍රහ්මලෝක උප්පත්තියක් ලැබලා බ්‍රහ්මලෝකයේදීම නිවන් දැකලා පිරුණන් පාන පුළුවන්කම තියෙනවා. මේ ආත්මෙදීම පිරුණන් පාන බැරිකම තිබුණා. ඒක පැහැදිලි වෙනවා. මෛත්‍රී හිත ප්‍රමාණවත් වෙනවා නිවන් දකින්න. හරියට කළොත් මහලොකු ධ්‍යාන ගානක් ඕනේ. පළවෙනි ධ්‍යානයේ පමණක් ප්‍රමාණවත් වෙනවා නිවන් දකින්න. කියන්නේ කරන හැම දෙයක්ම සති සම්පජාඤ්ඤ සිහිනුවණින් කිරීම. ඒක විශේෂ ලක්ෂණ මොකද්ද? හැමතැනකම පඨම ධ්‍යානෙ විතර වෙන්නේ විචේව කාමෙහි චිත්තකාන්දම් පාවිච්චින කර කිසිවක ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව තීන්දුවක් පාවිච්චි කරමින් විචේව කාමෙහි විචේව අකුසලේ දාම චිත්තකාන්දම් පාවිච්චි වෙන්නේ නැත්නම් ලෝභයේ දෝෂයේ මෝහයේ නැත්නම් එයින් ඇති වෙන අකුසල් සිල් පහළ වෙන්නේ විචේව අකුසල දාමේ සවිතක්කම් ලෝභයක් නැතුව ද්වේෂයක් නැතුව මෝහයක් නැතුව මොයක් නැතුව කියන්නේ දැනෙන්නේ දැනෙමින් ඉඳීම. දැන් ඉන්ද්‍රයන්ට දැනෙද්දී අපිට දැනෙන්නේ නැත්නම් අපේ අවධානයකට යොමු වෙන්නේ නැත්නම් ඒකට කියනවා මෝහය කියලා. දැනෙද්දී හැම දෙයකටම අවධානය යොමු වෙනවා කියන්නේ හැම දෙයක් ගැන මෛත්‍රියෙන් ඉන්න එක. ප්‍රථම ධ්‍යානය කියන්නේ මෛත්‍රී සිත පහළ කර ගැනීම. කෙනෙක් බැන්නත් අනුකම්පා සහගත මෛත්‍රී සිතක ඉන්න පුළුවන්. කෙනෙක් හොඳ කිව්වත් මෛත්‍රී සිතක ඉන්න පුළුවන්. ඒකෙන් උද්දාම වෙන්නේ නැතුව උපේක්ෂා සාගතව ඉන්න පුළුවන්. සතර බ්‍රහ්ම විහරණයෙන් ඉන්න පුළුවන්. ඒ හිතේ මොකද්ද තියෙන්නේ? විචාර සවිතක්කම් එක එක නිමිති හිතේ දැනනවා. සවිචාරම් ඒ නිමිති වල හිත පවතිනවා. අය අවශ්‍ය ප්‍රමාණය තියෙනකන් සද්ද ඇහෙනකන් දැනනවා. යම පේනකන් පේනීම තියෙන ඒ වගේ විචාරය කියන්නේ කාලයක් ගත වෙනවා ඒ දැනීම පවත්වාගෙන යෑමට. ඒ පවත්වාගෙන ගියත් ඒ හිත යමක් අදින්නෙත් නැත් තල්ලු කරන්නේ නැහැ. ඒ හින්දා හිත වේගයක් තියෙන වේගජම් ඒ වේගති නිසා හිතාට ඉතා මෝදනීය ස්වරූපයක් ප්‍රීති පාමෝජ්ජයක් තියෙන ප්‍රීති සුඛම් විවේකජම් විවේකෙන් ජනිත වෙච්ච අදින්නේ තල්ලු කරන්නේ නැති ලෝභ දෝෂ මොහ නැති අකුසල් නැති ඒ පිරිසුදු චිත්ත ස්වරූපයෙන් ඇති වෙන මෝදන ස්වරූපේ ප්‍රීති සුඛම් ඒක සැපදායකයි. ප්‍රීතිය කියන්නේ එක පාට සැප දැනීම, සුඛම් කියන්නේ ඒ සැපේ දිගට පැවතීම. එහෙම සැපසිතකින් ඉන්න පුළුවන් නම් ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර නැතුව ඒ සැපසිත කොහෙද පහළ වෙන්නේ? අපේ හදවතේ. හිතන්නේ මොලේ වුණාට හිත පහළ වෙන්නේ හදවතේ. හිත කියන්නේ හිත පහළ වෙනවා කියන්නේ ඒ හිත පිළිගන්නේ හදවතේ. ඒතර හදවතට දෙන ආහාරය තමයි සැත සැපසිතුවේලි පහළ කිරීම. ඒව පිළිගන්න තරමට හදවත කුසල ශක්තියෙන් පෝෂණය වෙනවා. ඒ හදවත තුල තියෙන සතර බ්‍රහ්ම විහරණ මෛත්‍රිය මුත් කරුණ මෛත්‍රිය කරුණා මුදිතා උපේක්ඛා කියන බ්‍රහ්ම ස්වරූප ඒ හදවතට අයිතිවාසිකම තියෙන්නේ. මරණින් මතු මරණයට පෙර නිවන් දැකෙන නම් බ්‍රහ්ම ලෝක උප්පත්තියක් ලබන්න. ඒ උප්පත්තිය ලැබුණ සතර බ්‍රහ්ම විහරණ නිසා ඒ පඨම ධ්‍යානෙ ඉන්නකොට ලබාපු සතර බ්‍රහ්ම විහරණය නිසා ඒ ආත්මෙදිම බ්‍රහ්ම ලෝකයේදිම නිවන් දැකලා පිරුණන් පාන්න පුළුවන් කියන එකයි තතිය පුද්ගල සූත්‍රයේ පැහැදිලි කරන්නේ. පුද්ගල සූත්‍රයේ පැහැදිලි කරන්නේ පඨම ධ්‍යානයෙන් මේ තත්ත්වයට පත් වෙන්න පුළුවන් කියන එකයි. ඒ නිසා අපේ මොළයට වඩා වැඩිමස් සැලකිලි වෙන්න ඕනේ අපේ හදවතට. හදවතට ලැබෙන වින්දනයන් අනුව තමයි අපිට ලෙඩ ඇදෙන්නේ, අපි නිරෝගී වෙන්නේ, අපි සැපෙන් ඉන්නේ, අපි දුකෙන් ඉන්නේ.
එතන විද්‍යාඥයනුත් අද පිළිගන්න තියෙනවා අපේ හිත තියෙන අපේ හදවතේ කියලා. ඔය හાર્ට් ට්‍රාන්ස්ප්ලාන්ට් කියලා හදවත් බද්ධ කළාට පස්සේ විද්‍යාඥන්ට අත්දැකීම් ලැබිලා තියෙනවා. ඒ හදවත අලුත් හදවත දුන්න කෙනාගේ ආශාවල් හැංගීම් අලුත් දැන් හදවත ගත්ත කෙනාට එනවා කියලා. මම වාර්තාවක් කියුවා බැලුවා BBC टीवी वेड़ अद दुनिया चिकन नगट के लिए मे बेदप कुकुल मस्का हरियासा कदा बेदप कुकुल नुका अदा बागे कुकुल मीवना इक्कीने पदवीर कवि कवदा कवि लीपना ये कविया हदवद कवि पटन करता हदवदूत इक्कीने संगीतज्ञ कदाक संगीत भाण वादन कृपना अरे हदवत बद्ध संगीत भाण वादन कनपड़ा दें विद्यार्थियों हदवते शैलवली सी एन पणापित स्नाय शैल के मतकान पड़वा लेकिन सा अपे हदवत मोलेट वाडा विद्युत चुंबक शक्ति पंदा सारे बल संपन्न इतना वेदगात्व का हे हदवत वगे अभी हित पिश्रम करोने हित पीड़ित करमाख्या सचित्त पर्योदपणता बुद्धान शासन के तीलम बुधूर के अनुशासन ये तील बुधूर देतना के मुखद सात्ता सभ्यंजन ब्रह्मचर्य प्रकाशे के त्रिपीट के अवस्था का ना ये विद्येट अपे हदवतेट सदर्भवीर तम मे आत्मीय पूर्वांग लोकटिकरण पूर्वांग लोकम सेवे लोकम सिद्धि काट थितिवीडि पावतमी तमंट अंट थितरसन स्थितिवीडि पैवतीम तम इताम बुद्धिमात्म इताम प्रज्ञात्म इताम हम बौद्ध ऐक्यन पूर्वांग क्रियावल्य तत्व हकियाव अप हेमोटम तीन යාපත් කෙනෙක් වෙන්න පුළුවන් ලෝකයට යහපතක් කරන්න පුළුවන්කම අප හැමෝටම තියෙනවා මේ සුභාධර්මයේ මූලික ලක්ෂණය තමයි කාට හරි යහපතක් කිරීම මේ ගස්වැල් වලින් සිද්ධින් ඒ ආත්මත්ත කාමීත්වයෙන් ඉතුරු යහපත ලෝකයට අපිට පළතුරු දෙනවා අපිට පලාවර්ග දෙනවා අපිට ලී දෙනවා අපිට සෙවන දෙනවා අපිට අල වර්ග දෙනවා වලාකුල් වලින් අපිට වැස්ස දෙනවා ඉරෙන් අපිට අවුව දෙනවා बलाकुल व्यस्त दिन गंगा यदि गलो मे मुल बाधारमेम लोकयाग हित पैसा पवती पेना मुल विश्व पवती सत्र ब्रह्म विहिर्ण अक्केल ये विश्व टाणु ये धर्मेट अणु सुबाधारमेटाणु अपे सिथ्युल सकाशीम ये सिथ्युल अणु अपे हदव सकाशीम तमा मे आत्मी अभी लवान पुल लोकम निवन लोकम सेत लोकम सामे लोकम शांति